මැලේසියානු සම්භවයක් සහිතව බිහි වෙලා ලංකාවේ තෙත් කලාපයේ සමහර ප්‍රදේශවල වියලි කලාපයේ සමහර ප්‍රදේශවල වගා කෙරෙන පළතුරක් ලෙස වගා කෙරෙන රඹුටන් ප්‍රභේද ගත්තාම විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ අතරින් සාමාන්‍ය ජනතාව ආකර්ෂණය වුණු ප්‍රභේද ගණනාවක් තියෙන අතර ඊට අමතර මේ විදිහට වර්ග කිහිපයක් ප්‍රභේද වශයෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මේ අඹතැන ගොවිපළේ තියෙන විශේෂත්වය තමයි ප්‍රභේද වර්ග 6ක් මෙහිදී අපිට දැක ගන්නට හැකියාව ලැබීම. අපි මේ ගැන තොරතුරු ටිකක් අහලා බලමු. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රඹුටන් ප්‍රභේද කිහිපයක් තිබුණත් අප ගොවිපළේ ප්‍රධාන වශයෙන් රඹුටන් ප්‍රභේද 6ක් අපි හඳුනා ගන්න පුළුවන්. මුලින්ම මල්වාන ස්පෙෂල් ප්‍රභේදය, මැලයන් කහ ප්‍රභේදය, ජාවා ස්පෙෂල් ප්‍රභේදය, ජාවා සින්ජන් ජාන් ප්‍රභේදය, කුමාරකල ප්‍රභේදය සහ මැලේසියන් රතු ප්‍රභේදය. මුලින්ම අපි එක එක ප්‍රභේදයේ ලක්ෂණ කතා කරමු. මුලින්ම අපි ගත්තොත් මල්වාන ප්‍රභේදයේ සාමාන්‍යයෙන් මෙම ගෙඩි හොඳට කියන්නේ අස්තු නෙලන ආසන කාලවලදී මේ මේ ප්‍රභේදයේ රතු පාට හුරු තැඹිලි පාටක් තමයි නියමිත ලක්ෂණ තියෙන්නේ. ඉතින් මේ ගෙඩිය රවුම්, මේකේ මදයේ ඝනකම බැලුවොත් අනිත් ප්‍රභේද සාපේක්ෂව මදයේ ඝනකම වැඩි. ඉන්පසුව අපි බලමු මැලේසියන් කහ කියන ප්‍රභේදය. මෙම ප්‍රභේදය අස්තු නෙලන අවස්ථාවේ ගොඩක් මේ කෙඳි සහ නෙල්ල කහපාට වෙන්න ඕනේ. එමෙන්ම මේක මදේ ඝනකම මල්ලාන ප්‍රභේද සාපේක්ෂව අඩුයි. ඊට අමතරව මේකේ මදය හොඳට ගැලවෙනවා. මේ යුෂ ප්‍රමාණය මල්ලාන ප්‍රභේද වලට අඩුයි. මින් පස්සේ අපි හඳුනාගමු ජාවා ස්පෙෂල් කියන ප්‍රභේදයේ ලක්ෂණ. මුලින්ම මේ ප්‍රභේදය ඉදුණුවිට මල්ලාන ප්‍රභේද වගේමයි තැඹිලි පාටු රතු පාටක් පොත් වර්ණය දක්වන්න පුළුවන්. මේ ගෙඩිය මධ්‍යස් ප්‍රමාණය යුක්තයි. ඉලිප්සාකාර හැඩයක් තියෙන්නේ. මේකේ හරස් කැපුමක් බැලුවත් එහෙම අපිට දැනගන්න පුළුවන් මේකේ ඒ කියන්නේ මදය කොහොමද පහසුවෙන් ගැලවෙනවා. ප්‍රමාණය අඩුයි. ඊට අමතරව මේකේ මදේ ඝනකම මල්ලා ප්‍රභේද සාපේක්ෂව අඩුයි. මේ ප්‍රභේදය ජාවා සින්ජන් ජාන් නමින් තමයි හඳුන්වන්නේ. මෙහි විශේෂත්වය වන්නේ මේක ගෙඩිය කුඩයි, වටකුරුයි. ඉදිරියට කුණුලේ පාටක් තියෙන ගෙඩිය පොත්ත. ප්‍රභේදය මදේ බැලුවොත් එහෙම මෙහි ඝනකම ඉතාම අඩුයි. තමයි බීජයක් විශාලයි. මේකේ මදය ගැලවෙන ප්‍රමාණය අඩුයි. අමින් පස්සුව අපි බලමු කුමාරගල කියන ප්‍රභේදය. මේක අපේ දෙපාර්තමේන්තුවේ නිදේ ප්‍රභේදයන් නොවේ. නමුත් මෙහි බීජය ඇත්තටම කිව්වොත් ගෙඩිය ගොඩක් කුඩයි. මේ කෙඳි විශාල වශයෙන් තියෙන අනිත් ප්‍රභේද සාපේක්ෂව මේකේ වර්ණය සාමාන්‍ය තැඹිලි පාට හුරු රතු පාටක් දක්වන්න පුළුවන්. ඊට අමතරව අපි හරස් කරා බැලුවොත් මේ ඇත්තටම බීජය තියෙන ප්‍රමාණයයි මදේ ඝනකම ඉතාම අඩුයි. මදේ ගැලවෙන ප්‍රමාණයත් අඩුයි. පෑන් රස යුක්ත ප්‍රමාණය අඩුයි. මින් පස්සේ බලමු අපි මැලයෙන් රතු කියන ප්‍රභේදය. මෙහි ඉදුණේට ලෙල්ල සම්පූර්ණ රතු පාට වෙනවා. ඒ වගේමයි මෙම දිගටි අණ්ඩාකාර හැඩයක් තියෙන්නේ මේ පළතුර. ඊට අමතරව අපිට කියන්න පුළුවන් මෙහි හරස් කරා බැලුවොත් මදේ ඝනකමින් මල්ලා ප්‍රභේදයට සාපේක්ෂව ඝනකමින් අඩුයි. හැබැයි මදේ පහසුවෙන් ගැලවෙනවා. ඊට අමතරව යුෂ ප්‍රමාණය මල්ලා ප්‍රභේදයට වඩා අඩුයි. Thank you.